මල්ලෙන් සියලු දෙනාම සංසුන්ව සිතකින් ධර්ම ශ්‍රවණය කිරීමට සෝදානම් වෙන්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපි අද මේ පින්වත් පිරිසට ධර්ම දේශනාවක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක් තමයි අච්ඡේද කස්සප සූත්‍රය බොහෝ දෙනෙක් මේ සූත්‍ර දේශනාව අසා තිබෙන්නට පුළුවන් කියවා තිබෙන්නට පුළුවන් ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් නිර්වාණ අවබෝධය සඳහා ගමන් කරන සෑම කෙනෙකුටම අවබෝධ කරගත යුතු කරුණු කිහිපයක් පිළිබඳවම බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී ඉතාමත් පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ කතා කරන විට කුමක්ද මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? ඒ වගේම මේ දුක්ඛ සත්‍ය ඇති වෙන්නේ කොහොමද? මේ දුක්ඛ සමුදය දුකට හේතුව කුමක්ද කියන එක ඉතාම පැහැදිලි කරපු දේශනාවක් තමයි මේ අච්ඡේද කස්සප සූත්‍ර දේශනාව. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කරන අවස්ථාවකදී මේ අච්ඡේද කස්සප කියන මෙන්න මේ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින අතරමඟදී මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා මේ අච්ඡේද කස්සපයන් අහනවා, බව ගෞතමයන් වහන්සේ මට ප්‍රශ්නයක් තිබෙනවා, ඔබ වහන්සේට පිළිතුරක් දෙන්නට පුළුවන්ද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කස්සප මේ වෙලාව මම මේ පිණ්ඩපාත යන වෙලාව ඇතුළු ගමට වැඩම කරපු වෙලාව මේ වෙලාවේ
ධර්ම දේශනා කරන වෙලාවක් නෙවෙයි. නමුත් මේ අච්චේල කස්සප කියන මෙන්න මේ පුද්ගලයා නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මගේ මේ ප්‍රශ්නයට පිළිතුරු සපේනසේක්වා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කස්සපය මම මේ ඇතුළු ගමට වැඩපු මොහොත මේ වෙලාවේ දහම් දේශන අවස්ථාවක් නෙවෙයි. නමුත් නතර වෙන්නේ නැහැ. මේ අච්චිල කස්සප නැවතත් කියනවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මගේ මේ පැනයට විසඳුමක් දේශනා කරන සේක්වා. තුන් වතාවක් බුදුරජාණන් වහන්සේගේ මේ ඉල්ලීම සිදු කළා. අවසානයේ මේ අච්චේල කස්සපයන් කියනවා මම මේ වැඩි දෙයක් විස්තරාත්මක දෙයක් අසනවා නෙමෙයි. මම මේ පුංචි කරුණක් අසන්නේ බුදුරජාණන් වහන්සේ. මට මේකට පිළිතුරු සපේන සේක්වා. අන්න ඒ වෙලාවේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ අච්චේල කස්සපයන්ගේ ඉල්ලීම පිළිගත්තා. හොඳයි කාශ්‍යප, ඔබේ ප්‍රශ්නය විමසන්න කිව්වා. පුච්ච කස්සප යදා කංකේති කාශ්‍යපය, ඔබ කැමති ඒ ප්‍රශ්නය දැන් විචාරන්න කියලා කිව්වා. අන්නේ වෙලාවේ මෙන්න මේ අචීන කස්සප බුදුරජාණන් වහන්සේගෙන් විමසන පළවෙනිම ප්‍රශ්නේ තමයි කින්නකෝ භෝගෝතම සයංකතං දුක්ඛන්තේ. බවත් ගෞතමයාණන් වහන්ස කුමක්ද මේ දුක කියන එක තමන් විසින් ඇති කරන ලද්දක්ද? කින්නකෝ භෝගෝතම සයංකතං දුක්ඛං, මේ දුක කියන්නේ තමන් විසින් ඇති කරගන්න ලද්දක්ද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා හේවං කස්සප, එහෙම කියන්නේ පාකාශ්‍යප, ඒක නිවැරදි නැහැ. දුක තමන් විසින් ඇති කරගත්තු දෙයක් නෙවෙයි. මා හේවං කස්සප එහෙම කියන්න එපා. ඒ වෙලාවේ මේ කාශ්‍යප අහනවා කිම්පන භෝගෝතම පරං කතං දුක්ඛන්තේ. බවත් ගෞතමයන් වහන්ස මේ දුක අනුන් විසින් කරන ලද්දක්ද? මා හේවං කස්සප එහෙම කියන්නත් එපා. මේ දුක අනුන් විසින් කරන ලද්දකුත් නෙවෙයි. නැවතත් අචිර කශ්‍යප අහනවා කින්නකෝ භෝගෝතම සයංකතංච පරංකතංච දුක්ඛන්තේ. බවත් ගෞතමයන් වහන්ස එහෙමනම් මේ දුක කියලා කියන්නේ තමන් විසිනුත් අනුන් විසිනුත් සිදු කරගත්ත දෙයක්ද? තමන් විසිනුත් අනුන් විසිනුත් සිදු කරගත්තු දෙයක්ද මේ දුක කියලා කියන්නේ? මා හේවං කස්සප එහෙම කියන්නටත් එපා. නැවතත් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා කිම්පන භෝගෝතම අසංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං දුක්ඛන්තේ. බවත් ගෞතමයන් වහන්ස මේ දුක කියන එක තමන් විසින් ඇති කරගන්න දෙයකුත් නෙවෙයි නම් අනුන් විසින් ඇති කරන දෙයකුත් නෙමෙයි නම් මේක ඉබේ හටගත්තු දෙයක්ද? මේ දුක කියන එක ඉබේ පහළ වෙච්ච දෙයක්ද? මේක අදිච්ච සමුප්පන්න දෙයක්ද? මා හේවං කස්සප එහෙම කියන්නත් එපා කාශ්‍යපය.
එවිට මේ කාශ්‍යප අචේල කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා කින්නකෝ බෝගෝතම නත්ති දුක්ඛන්තේ නකෝ කාශ්‍යප බවත් ගෞතමයාණන් වහන්ස දුක කියලා දෙයක් නැද්ද එහෙමනම් මේ ලෝකේ දුක කියලා දෙයක් නැද්ද එහෙම කියන්නත් එපා කස්සප දුක කියලා දෙයක් මේ ලෝකේ තිබෙනවා නැවතත් මේ කාශ්‍යප විමසනවා තේනහි භවං ගෝතමෝ දුක්ඛං නජානාති නපස්සතිති බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ දුක ගැන දන්නේ නැද්ද ඔබ වහන්සේ මේ දුක දකින්නේ නැද්ද හරිම ප්‍රශ්න ටිකක් තමයි මේ අචේල කස්සප බුදුරජාණන් වහන්සේගේ විමසන තියෙන්නේ අවසානයේ දුක ගැන අහලා අවසාන ප්‍රශ්නය අහනවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද ඔබ වහන්සේ දුක දැකලා නැද්ද කියලා අහනවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මා හේවං කස්සප එහෙම කියන්නට එපා මම හොඳින් දුක ගැන දන්නවා මම හොඳට දුක දැකලා තියෙනවා එවිට මේ අචේල කස්සප කියනවා ඔබ වහන්සේගෙන් මං අහන ප්‍රශ්න කිහිපයක් නැහැවා දුක තමන් විසින් ඇති කරගත්ත දෙයක්ද එවිටත් ඔබ වහන්සේ කියන එක තමන් විසින් ඇති කරගත්ත දෙයක්ුත් නෙමෙයි කියලා මේ දුක අනුන් විසින් ඇති කරපු දෙයක් නෙමෙයි කියලාත් කියනවා තමනුත් අනුනුත් එකතු වෙලා ඇති කරගත්ත දෙයක්ුත් නෙමෙයි මේ දුක කියලා කියනවා මේක ඉබේ හටගත්තු ඉබේ පහළ වෙච්ච දෙයක්ුත් නෙමෙයි මේ දුක කියලා ඔබ වහන්සේ කියනවා දුක කියන දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා කියනවා ඔබ වහන්සේ මේ දුක ගැන දන්නවා කියලා කියනවා ඔබ වහන්සේ මේ දුක දැකලා තියෙනවා කියලා කියනවා එසේනම් බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මට මේ දුක ගැන දේශනා කරනසේක්වා මේ දුක ගැන මට වදාරනසේක්වා අන්න ඒ වෙලාවේ තමයි පින්වතුනි මෙන්න මේ සූත්‍ර දේශනාවේ තියෙන ධර්ම කාරණා ටික බුදුරජාණන් වහන්සේ මේ අචේල කස්සපයන්ට දේශනා කරේ හරිම වටින ධර්ම කාරණා ටික අපිටත් හිතන්න ගැඹුරින් හිතන්න පුළුවන් කරුණු ටික දැන් අපි බලමු අපෙන් මේ ප්‍රශ්නය කවුරු හරි කෙනෙක් ඇහුවොත් කොහොමද අපි මේවා පිළිතුරු සපයන්නේ කොහොමද අපි මේ ප්‍රශ්න පිළිබඳ තමන් තුලින් දකින්නේ දුක කියන එක යම් කෙනෙක් අපෙන් ඇවිල්ලා අහනවා මේ දුක කියන එක තමන් විසින් ඇති කරගත්තු දෙයක්ද එතකොට අපි මොකද දෙන උත්තරේ හැබැයි බොහෝ දෙනෙක් අද උත්තර දෙනවා මං කරගත්තු දුක් දේවල්ම තමයි මම මේ විඳවන්නේ කර්මය ගැන අපි හිතන්න ඕනේ තමයි කර්මයට අදාළ නොවන කාරණා කොහොමද අපි අද හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ආත්ම දෘෂ්ටියක් තුලින් මම මගේ මම කරගත්තුව මමම විඳවනවා එතකොට අපි මේ ප්‍රශ්න ඇහුවනම් අපි පළවෙනිම ප්‍රශ්නෙට අපි දෙන උත්තරේ මොකද්ද ඔව් දුක තමන් විසින් ඇති කරගත්ත දෙයක් කියන වැරදි උත්තරයක් තමයි අපි දෙන්නේ අදටත් ඒ වැරදි අදහසේ සිටින අය මොනතරම් පිරිසක් මේ ලෝකයේ තුල සිටිනවද තමන් විසින්මයි මේව ඇති කරගත්තේ මමම කරගත්තුව මමම විඳවනවා කිය කිය අපි මොකද කරන්නේ දුක ආත්ම දෘෂ්ටියකින්
අල්ලගෙන දුකත් උපාදානය කරගෙන දඟලනවද නැද්ද? දුකත් උපාදානය කරගෙන දුකත් ආත්ම දෘෂ්ටියකින් අල්ලගෙන අපි කටයුතු කරනවා අපේ සිතේ තියෙන මේ අවිද්‍යාව මෝඩකම නිසා. එතකොට පරම් කතං දුක්ඛන්තේ. අපි අහනවා කවුරු හරි මේ දුක අනුන් විසින් ඇති කරපු දෙයක්ද? තව කෙනෙක් නිසාද? තව කෙනෙක්ද මේ දුක ඇති කළේ කියලා. අපි ඒකට දෙන උත්තරේ මොකද්ද? ඔව් අපි කියයි අනුන් විසින් ඇති කරලා දීපු දෙයක් කියයි. දැන් බොහෝ දෙනෙක් කියන්නේ කාගෙ හරි දුකක් කරදරයක් දකිනකොට එයාල කරගත්තුව එයාලම විඳවනවා කියනවද නැද්ද අපි? කියනවා. කර්මයට කර්මය පිළිබඳ හිතනකොට කර්මානුරූපීව කරපු කර්මවල විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒක වෙනම දෙයක්. හැබැයි කර්මයට අදාළ නොවන කරුණුත් අපි පුරුදු වෙලා තියෙන්නේ කොහොමද? සිතන්න. ආත්ම දෘෂ්ටියෙන් සිතන්න පුරුදු වෙලා. අනුන් කරගත්ත දේ අනුන් විඳවනවා. තමන් කරගත්තු දේ තමන් විඳවනවා. මෙන්න මේ දෘෂ්ටිවලට කියනවා ශාස්ත්‍රත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය. තමන් විසින්ම කරගත්ත තමන්ම දැන් ඒක විඳවනවා කියලා හිතන්නේ ශාස්ත්‍රත දෘෂ්ටියට. උච්ඡේද දෘෂ්ටිය කොහොමද? මේ වැරදි ආත්ම දෘෂ්ටිය අනුන් විසින්ම කරපු දෙයක් අනුන්ම විඳවනවා කියලා සිතනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ දෘෂ්ටියට අයිති වෙන්න පුළුවන්ද? ශාස්වත දෘෂ්ටියට අයිතිත් නැහැ, උච්ඡේද දෘෂ්ටියට අයිති වෙන්නේ නැහැ. එහෙනම් මොකකටද අයිති වෙන්නේ? මැදුම් පිරිවෙතට. මච්චයන්තේ. මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිසිම අන්තගාමී දර්ශනය නෙවෙයි. උච්ඡේද දෘෂ්ටියට අයිති වෙන්නේත් නැහැ, ශාස්වත දෘෂ්ටියට අයිති වෙන්නේත් නැහැ. මධ්‍යම ප්‍රතිපදාවෙන් යුක්තයි. අන්නේ කරුණ පැහැදිලි කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ අච්ඡේද කස්සපයන්ට දේශනා කරනවා මේ දුක කියන එක හටගන්න ආකාරය පිළිබඳව. කොහොමද මේ දුක කියන එක ඇති වෙන්නේ? ඒතේතේ කස්සප උභෝවන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. මොකක්ද මේ කියන්නේ? කාශ්‍යපය තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මෙන්න මේ උච්ඡේද දෘෂ්ටි, ශාස්වත දෘෂ්ටි කියන අන්ත දෙකටම නොපෙමින මැදුම් පිළිවෙතෙහි පිහිටා ධර්මය දේශනා කරනවා. මේ දෘෂ්ටි දෙකටම, මේ අන්ත දෙකටම පැමිණෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව තුල පිහිටාගෙනයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා. සංඛාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූපං. නාම රූප පත්‍ය සලආයතනං. සලආයතන පත්‍ය පස්සෝ. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භවෝ. භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස සම්භවಂತಿ. මෙන්න බුදුරජාණන් වහන්සේගේ දුක පිළිබඳ අහපු ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව තුල හිඳමින් දේශනා කරපු පිළිතුර.
එතකොට දුක කියලා කිය මොකක්ද දේශනා කරේ? තමන් විසින් ඇති කරගත්තු දෙයක්ද? නැහැ. අනුන් විසින් ඇති කරපු දෙයක්ද? නැහැ. තමනුත් අනුනුත් එකතු වෙලා ඇති කරගත්තු දෙයක්ද? ඒත් නැහැ. එහෙමනම් මේක අභිජ්ජ සමුප්පන්න දෙයක්ද? මේක ඉබේ පහළ වෙච්ච දෙයක්ද දුක කියන එක? නැහැ. දුක කියන එක ඉබේ පහළ වෙච්ච දෙයකුත් නෙවේ. එහෙනම් මොකක්ද මේ දුක කියලා කියන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා. මෙන්න මේ අවිද්‍යාව නිසා මේ ලෝක සත්වයා මොකද කරන්නේ? සංස්කාර රැස් කරනවා. මොනවද මේ සංස්කාර කියලා කියන්නේ? සිතුවිලි. එහෙම නැත්නම් අපිට තව විදියට කියන්න පුළුවන් කර්ම භව. අවිද්‍යා පත්‍ය සංඛාරා. මෙන්න මේ මහා දුක් සංභවයටම, මේ මහා දුක් රැසටම හේතුව කුමක්ද? දුකේ සංභවය බුදුරජාණන් වහන්සේ දේශනා කළ තේන ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක් දොම්න. මේ හැම දෙයක්ම අපි මේ ඉපදීම, ඉපදීම කියන්නේ මොකක්ද? දුක. එතකොට ඉපදීම නිසා ලෙඩවීම, වයසටපත් වීම, මරණයටපත් වීම, ප්‍රිය පුද්ගලයන්ගෙන් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනකොට අපි දුක් විඳිනවා. අපමැති අප්‍රිය පුද්ගලයන් සමග සම්බන්ධ වීමේදී අපි දුක් විඳිනවා. තමන්ට කැමති කැමති විදිහට තමන් හිතන දේවල් සිදු නොවනකොට දුක් විඳිනවා. මේ මහා විශාල දුක් රැසක ඉපදුණු සත්වයා ජීවත් වෙනවද නැද්ද? මේ මහා දුක් රැසක පැටලිලා ඉන්නේ. එතකොට මෙන්න මේ මහා දුක් රැසම ඇති වෙන මූලය, හේතුව කොතනද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? අවිද්‍යාව. එතකොට කවුද වැරදිකාරයා? තමන්ද අනුන්ද? අවිද්‍යාවද? අවිද්‍යාව. එහෙනම් ඇයි අපි තමන් වැරදිකාරයෙක් කරගෙන වෙලාවකට අපි ආත්ම දෘෂ්ටියේ ඇයි තමන් වැරදිකාරයෙක් කරන්නේ? ඒ වගේම අපි අනිත් බාහිර ලෝකේ පුද්ගලයන් වැරදිකාරයෝ කරන්නේ ඇයි? එතකොට අපි කරන දේ හරිද? හිතන දේ හරිද? ධර්මයට අනුවද? බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුවද අපේ ජීවිතය අපි දකින්නේ? නැහැ. කොහොමද දකින්නේ? ආත්ම දෘෂ්ටියෙන්, වැරදි දෘෂ්ටියෙන්, අවිද්‍යාව තුල පිහිටාගෙනයි අපි මේ ලෝකයේ දිහා දකින්නේ. අජ්ජත්තික ලෝකයක්, බාහිර ලෝකයක් අපි දකින්නේ කොහොමද? වැරදි විදිහට, වැරදි දෘෂ්ටියකින්, ආත්ම දෘෂ්ටියකින්. එතකොට පින්වතුනි, අපි මෙන්න මේ දුක කියන එක කොහොමද අවබෝධ කරගත යුතු වෙන්නේ? දුක අවබෝධ කරගන්න නම් මේ දුකේ හේතුව කුමක්ද කියන එක, අපි දුක ඇති වෙන්න මූල බීජය, දුක ආරම්භ වෙන්නේ කොතනින්ද, දුක කියන එක මොකක්ද ඵලය, හේතුඵල ධර්මතානුව බැලුවොත් දුක කියලා කියන්නේ මොකද්ද? ඵලය. එතකොට හේතුවක් හොයාගන්නට ඕන. ඵලයක් තියෙනවනම් කොතනක හෝ හේතුවක් තියෙනවා. දැන් පටිච්ච සමුප්පාදය අරගෙන අපි දැන් බලනවා මේ ජාති ජරා ව්‍යාධි මරණ මේ සියලුම දුක් සම්භවය ඇති වෙන්න හේතුව කුමක්ද? මේ මහා දුක් රැසම අපි මේ දුකයි 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 කියලා කියන මේ මහා දුක් ගොඩ, මේ මහා දුක් රැස ඇති වෙන්න හේතුව කුමක්ද? ආපස්සට හැරිලා බල බලා යනකොට, පටිච්ච සමුප්පාදයට අනුව දකිනකොට, මේ දුකට හේතුව තමයි භව පත්‍ය ජාති, ආසන්නම හේතුව. එතකොට භව පත්‍ය ජාති කියන්නේ මේ කර්ම භව නිසා ජාතිය ගෙන දෙනවා. මේ කුසල අකුසල
කර්ම සංස්කාර කර්ම භව නිසා අපිට නැවත උප්පත්තිය නැවත ජාතිය ගෙන දෙනවා ගිය භවයේ මරණාසන්න මොහොතේදී කර්ම භව සිහිපත් වුණු නිසා නේද අවසාන චුති සිතට කර්ම භව සිහිපත් වුණු නිසා නේද අපිට මේ භවයේ මේ මනුෂ්‍යාත්මයක් ලැබුණේ ගිය භවයේ මරණාසන්න මොහොතේදී කර්ම භව සිහිපත් වුණා අපිට ගිය භවයේ මරණාසන්න මොහොතේදී කුසල කර්ම සංස්කාර ටික සිහිපත් වෙලා තිබෙනවා එහි ප්‍රතිඵලයක් විදිහට මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණා අපි මේ ආත්ම භාවයේ මේ ජාතියක් මේ උප්පත්තියක් ලැබුණේ ගිය භවයේ කර්මයන් හේතු කරගෙන එතකොට මෙන්න මේ කර්ම භව තමයි උප්පත්තියට ජාතිය ගෙන දීමට ප්‍රධානතම හේතුව මොකද්ද ආසන්නම හේතුව කර්ම භව එතකොට මේ කර්ම භව නිසානම් ජාතිය ගෙන දුන්නේ ජාතිය ගෙන දුන්නු නිසා නේද අනිකුත් මේ සෑම දුකක්ම අපිට ගෙන දුන්නේ ජාතිය ගෙන දුන්නු නිසා මහා දුක් රැසක් අපිට මුහුණ පාන්නට සිද්ධ වුණා මහා දුක් රැසකට අපි කර ගහන්නට සිද්ධ වුණා කවුද මේ දුක් රැස අපිට ගෙනත් දුන්නේ දුක ගෙනත් දුන්නේ වෙන කෙනෙක්ද තමන් අරගෙන ආවද දුක ගිය භවයේ ඉඳන් දුක ගෙනාවද නෑ කවුරු හරි අපිට අතරමඟදී මුණ ගැහිලා දුක ගෙනත් දුන්නද නෑ අනුනුයි තමනුයි එකතු වෙලා ඇති කරගත්තද ඒත් නෑ ඉබේම මේ භවයේ ඉබේ පහළ වුණාද අපිට ඒත් නෑ ආයෙනම් මොකද්ද මේ හේතුව කර්ම භව තමයි අපිට දුක හදලා දුන්නේ කවුද දුක හදලා දුන්නේ කර්ම භව විසින් එතකොට මෙන්න මේ භව පත්‍ය ජාතේ එතකොට මේ භව හදලා දුන්නේ කවුද කර්ම භව හැදුවේ කවුද කර්ම භව හදලා දුන්නේ උපාදාන පත්‍ය භව එතකොට මේ උපාදානය නිසා අපිට කර්ම භව සකස් වුණා. එතකොට බලන්න අපි අද මොන තරම් දේවල් අල්ලගෙන උපාදානය කරගෙන මොකද කරන්නේ? කර්ම භව සකස් කරනවා. කවුද මේක කරන්න අපිට කියලා දුන්නේ? මෝඩකම, අවිද්‍යාව. මේ මෝඩ වැඩේ කරන්න කියලා දුන්නේ සිතේ තියෙන අවිද්‍යාව මෝඩකම. එතකොට පුළුවන් තරම් අපි මොකද කරන්නේ මේ ලෝකේට මේ අජ්ජත්තික ලෝකයක් උපාදානය කරගෙන බාහිර ලෝකයක් උපාදානය කරගෙන අපි කොහොමද මේ අජ්ජත්තික ලෝකේ උපාදානය කරන්නේ මම මගේ කියලා අල්ලගෙනයි අපි මේ අජ්ජත්තික ලෝකය උපාදානය කරන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා මේ මම මගේ මම මෙහෙම කෙනෙක් අපි කොහොමද සක්කාය දිට්ඨිය තමන් තුල පිහිටුවාගෙන සිටින්නේ මම මගේ කියන වැරදි දෘෂ්ටිය සක්කාය දිට්ඨිය මත පිහිටාගෙන අපි මොකද කරන්නේ මම මගේ කියලා පුළුවන් තරම් අපි මේ රූපස්කන්ධයත් උපාදානය කරනවා වේදනාස්කන්ධයත් උපාදානය කරනවා සංඥාස්කන්ධයත් උපාදානය කරනවා සංස්කාරස්කන්ධයත් උපාදානය කරනවා විඥානස්කන්ධයත් මෙන්න මේ පංච උපාදානස්කන්ධයටම අපි උපාදානය වෙලාද නැද්ද උපාදානය වෙලා අපි අපේ මේ රූපය ශරීරයත් මම මගේ කියලා අල්ලගෙන දඟලනවා තමන්ගේ හිතේ ඇති වෙන වේදනාවත් මම මගේ කියලා අල්ලගෙන අපි උපාදාන කරගෙන දඟලනවා හිතේ ඇති වෙන සංඥා ගොඩවලුත් අපි මම මගේ කියලා අල්ලගෙන උපාදානය කරගෙන දඟලනවා
සිතේ ඇති වෙලා නැති වෙලා යන සංස්කාර ගොඩවල් අල්ලගෙන අපි මම මගේ කියලා උපාදානය කරගෙන දඟලනවා. ඒ වගේම මේ මොහොතින් ඇති වෙලා නැති වෙලා යන චක්කු සෝත ගාන ජීවහා කාය මනෝ කියන මේ විඥාන අල්ලගෙන මම මගේ කියලා අපි උපාදාන කරගන්නවා. මෙන්න මේ උපාදාන අජ්ජත්තික පංචස්කන්ධ ලෝකයේ උපාදාන කරගන්නවා මදිවට. ඇතුළතත් ගැට ගැහිලා අජ්ජත්තික ලෝකයේ බැඳිලා උපාදානයේ වෙලා ඉන්න ගමන් බාහිර පුද්ගලයොත් අල්ලගෙන අපි උපාදානය කරගන්නවද නැද්ද? අජ්ජත්තික මුලාව තුල අජ්ජත්තික ලෝකයේ ගැට ගැසිලා ඉමක් කොනක් නොපෙනෙන සසරක අතරමං වෙලා සිටින සත්වයා මොකද කරන්නේ? බාහිර ලෝකයක් අල්ලගෙන අපිට අයිති නැති බාහිර ලෝකය මම මගේ කියලා අල්ලගෙන මොන තරම් අල්ලගන්නත් දුක් විඳිනවා, අල්ලගත්තට පස්සේ දුක් විඳිනවා, අවසානයේ අතහරින්න බැරුවත් දුක් විඳිනවා. අල්ලගන්න දුකක් විඳින්න ඕනි බාහිර අරමුණු. අල්ලගත්තට ඒක පවත්වාගෙන යන්න දුකක් විඳින්නට ඕන. පවත්වාගෙන යන්නත් බැරි හේතුන් මත සකස් වෙච්ච දෙයක් නිසා හේතු වෙනස් වෙලා නැති වෙලා යනකොටත් අපි දුක් විඳිනවා. එතකොට බලන්න පින්වතුනි අපේ සිතේ තියෙන අවිද්‍යාව සුළුපටු අවිද්‍යාවක්ද සුළුපටු මෝඩකමක්ද අපේ සිතේ තියෙන්නේ? අපි බාහිර ලෝකය කොයි තරම් අල්ල ගන්නවද? අජීවි ලෝකයක් අල්ලනවා, සජීවි ලෝකයක් අල්ලනවා. අජීවි දේවල්, ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම්, Tamanta තියෙන ධනස්කන්ධය, මේ හැම දෙයක්ම මම මගේ කිය කියා මොනවද හදන්නේ? උපාදාන. උපාදානත් එක්ක මොනවද හදන්නේ? කර්ම භව සකස් කරන්නේ. යමකට උපාදාන වෙන මොහොතක් මොහොතක් පාසාම කර්ම භවමයි අපි සකස් කරන්නේ. යමකට උපාදානයක් බැඳීමක් නැද්ද එතන කර්ම භව සකස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කවුද මේ කර්ම භව ටික හදන්නේ? මේ කර්ම භවය හදන්නෙම උපාදානයමයි. මේ උපාදානයට අපි මොන තරම් බයක් ඇති කරගත යුතුද? මේ ලෝකේ බිය විය යුතු නම් බිය යුතු භයානකම දේ තමයි උපාදානය. බැඳීම. මේ උපාදානය බැඳීම තුළ අපිව සංසාරයේ ගෙනියන තරම මේ අනමතග්ග වූ සංසාරයේ මුලක් මැදක් අගක් නොපෙනෙන මහා භයානක සංසාරයක ඇදගෙන යන්නේ කවුද? මේ උපාදානයමයි. මේ උපාදාන නිරුද්ධ කරපු උත්තමේ උපාදාන නිරෝධා භව නිරෝධෝ කවුද? බුදුපසේ බුදු මහරහත් උත්තමයෝ. උපාදාන බැඳීම් නැති කරලා භවය කර්ම භව නිරුද්ධ කරනවා, කර්ම භව සකස් කිරීම සදාටම නතර කරනවා. අන්නේ උත්තමය තමයි භව නිරෝධා ජාති නිරෝධෝ. කර්ම භව නිරෝධය කරපු අය කවදාවත් නැවත ජාතියකට යනවද? කවදාවත් නැවත උප්පත්තියකට යනවද? උප්පත්තියකට යන්නේ නැහැ. උප්පත්තියක් ලබන්නේ නැත්නම් මේ මහා දුක් රැසට නැවත මුහුණ පාන්නට අවශ්‍යද? කඳන්න, වැළපෙන්න, දුක් වෙන්න, අහිමි වීම, හිමි වීම, හමු වෙ දුක් වෙන්න අවශ්‍යද? නැහැ. එහෙමනම් අපි තේරුම් ගත යුතු, අවබෝධ කරගත යුතු ගැඹුරුම තැන තමයි පින්වතුනි මේ උපාදානය කියන තැන. කොහොමද අපි මේ ලෝකයට උපාදානය වෙන්නේ? අපි කොහොමද මේ බාහිර ලෝකයේ අරමුණු, බාහිර පුද්ගලයන් උපාදානය කරගන්නේ? මම මගේ කියලා අපේ බාහිර ලෝකයක් උපාදානය කරගෙන සිටින තාක්කල් මේ දුකෙන් නිදහස් වීමක්, ගැලවීමක් අපිට තියෙනවාද? ගැලවීමක් නැහැ.
තමන්ගේ පංචස්කන්ධය උපාදානය කරගෙන සිටින තාක්කල් පංචස්කන්ධ ලෝකයෙන් ලැබෙන සියලු දුක් ටික විඳින්නට සිද්ධ වෙනවා. හැබැයි තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ සැබෑ තතු අවබෝධ කරගෙන මේ පංචස්කන්ධ ලෝකයට තියෙන උපාදානය සිතින් අත්හැරියොත් නැවත තමන්ට පංචස්කන්ධ දුකක් හිමි වෙනවද? නැවත පංචස්කන්ධ දුකක් හිමි වෙන්නේ නැහැ. එතකොට අපේ මේ බාහිර ලෝකයේ පංචස්කන්ධ ගොඩවල් අපි මේ බාහිර පුද්ගලයන් කියලා මම මගේ මගේ කියලා අල්ලගන්න ලෝකේ කවුද ඉන්නේ? මගේ කියලා අල්ලගන්න ලෝකය මගේ දෙමව්පියන් මගේ ස්වාමි පුරුෂයන් මගේ භාර්යාව මගේ දූ දරුවන් මගේ මුණුපුරු මිනිපිරියන් මගේ සහෝදර සහෝදරියන් මගේ ඥාතීන් මගේ හිතවතුන් කියලා මේ අල්ලගන්න බාහිර පංචස්කන්ධය මොකක්ද? මේ බාහිර ලෝකයේ අපේ එක්කඳු පුද්ගලයෙකුට හෝ බැඳීමක් උපාදානයක් හදාගන්න ඕන නම් මොකක්ද හදාගන්නේ? තවත් පංචස්කන්ධයකට උපාදානය වීමක් පමණයි. තවත් පංචස්කන්ධයක් අල්ලා ගැනීමක් පමණයි. තවත් පංචස්කන්ධයක් අල්ලා ගන්නවා කියන කරුණ තවත් ගැඹුරින් බැලුවොත් මොකක්ද එතන තියෙන්නේ? තවත් පංචස්කන්ධයක් කියන බාහිර අරමුණක් අල්ලගෙන අජ්ජත්තික පංචස්කන්ධයමයි පිනවන්නේ, උපාදානය කරන්නේ, අල්ලගෙන දඟලන්නේ. අපි බාහිර පුද්ගලයෙක් කියලා අල්ලගෙන දඟලනවා කියලා දැඟලුවාට බාහිර පුද්ගලයන් උපාදානය කරගෙන දඟලනවා කියලා දැඟලුවාට දඟලන්නේ කාත් එක්කද? අජ්ජත්තික පංචස්කන්ධ ලෝකයක් එක්කයි මේ පැටලිල්ල තියෙන්නේ. හොඳට හිතලා බලන්න. අපි කැමති පුද්ගලයෝ, අපි ප්‍රිය පුද්ගලයෝ, අපි ඇයි වැඩිපුර අපේ ප්‍රිය පුද්ගලයන්ට කැමති? ඇයි අපිට ප්‍රිය පුද්ගලයන්ගේ ඇසුරට අපි වැඩි වැඩියෙන් නැඹුරු බවක් ඇති වෙන්නේ? ඒ ප්‍රිය පුද්ගලයන් තුලින් තමන් ලබන ආස්වාදය, කතා බහ කරලා ලබන සතුට, දැකලා ලබන සතුට, ඒ කවර ආකාරයකින් හෝ ලබන ආස්වාදය කියලා කියන්නේ කුමක්ද? අජ්ජත්තික ලෝකයේ තමන්ගේ වේදනා ඛණ්ඩය පිනවීමක් එතන කරන්නේ. අපි හැමතිස්සෙම කැමති කොහොමද? තමන් සතුටින් ඉන්න නේද කැමති? තමන්ව සතුටු කරන්න තමන් සතුටින් ඉන්න තමයි හැම කෙනෙක්ම කැමති. එතකොට තමන්ගේ සතුට සඳහා, තමන්ගේ සතුට කියන්නේ මොකද්ද මේ? වේදනා ඛණ්ඩයට තමන් උපාදානය වෙලා, වේදනා ඛණ්ඩයේ ආස්වාදයට යට වෙලා, වේදනා ඛණ්ඩයටයි තමන් මුලා වෙලා ඉන්නේ. එතකොට මේ සම්මුති වශයෙන් කතා කරන තමන්ගේ කියලා කතා කරන මේ වේදනා ඛණ්ඩය පිනවීම සඳහා, සතුටු කරවීම සඳහා අපි බාහිර අරමුණු ලං කරගන්නවද නැද්ද? ලං කරගන්නේ එකට තමන්ගේ වේදනා ස්කන්ධේ පිනවන තමන් කැමති විදිහට හැමතිස්සෙම අපි බලන්නේ බාහිර අරමුණු තමන් කැමති විදිහට තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් නම් පමණයි තමන් සතුටක් ලබන්නේ. තමන් සැනසෙන්නේ, සතුටු වෙන්නේ බාහිර ලෝකයේ අරමුණු තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් තාක්කල් සතුටු වෙනවා. හැබැයි බාහිර ලෝකයේ අරමුණු කියන කියන්නේ මොකක්ද? පටිච්ච සමුප්පන්නයි, හේතුඵල ධර්මතාවය. එතකොට මෙන්න මේ හේතුඵල ධර්මතාවයට අනුව තමන් මේ අල්ලගත්තු බාහිර ලෝකයේ අරමුණු වෙනස් වෙනකොට මොකද වෙන්නේ? තමන්ට සතුටක් තියෙනවද? බාහිර ලෝකයේ අරමුණු තමන්ගේ කැමැත්තට අනුව තමන්ගේ වසඟේ පවත්වන්න බැරි වෙනකොට තමන් දුක් වෙනවා,
හඬනවා වැළපෙනවා ශෝක පරිදේව කරනවා එතකොට මේකට හේතුව මොකක්ද මේ අනාත්ම ධර්මතා අපිට අයිති නැති ධර්මතා අපේ නොවන ධර්මතා අපි මම මගේ කියලා උපාදානීය කරගත්තු එකම නේද වරද උපාදානීය කරගත්තු නිසාමයි දුක් විඳින්නේ එතකොට මෙන්න මේ උපාදානයේ ඇති වෙන ආකාරය අපි දැන් දන්නවා අජ්ජත්තික මේ පංචස්කන්ධ ලෝකයේ අල්ලගෙන උපාදානීය කරන හැටි ඒ වගේම බාහිර පුද්ගලයන් විදිහට බාහිර අරමුණු කියලා මේ බාහිර පංචස්කන්ධ ලෝකත් අල්ලගෙන අපි උපාදාන කරගන්නවා එතකොට මොකද වෙන්නේ ස්ථානවලට උපාදාන වෙලා දඟලනවා පුද්ගලයන්ට උපාදාන වෙලා දඟලනවා මොකද වෙලා තියෙන්නේ මම මගේ ඔය දෙකෙන් තොර මේ ලෝකෙ දෙයක් නැති තරම් හැම එකකටම අයිතිවාසිකම් කියාගෙන හැම දෙයක්ම මම කරගෙන මගේ කරගෙන උපාදානය තුල බැසගෙන දුකින් මිදහස් වෙන්න ප්‍රාර්ථනා කරන උදේවක දුකින් මිදහස් වීමක් ලැබෙයිද ලැබෙන්නේ නැහැ ඇයි බැඳිලා දස සංයෝජන වලින් හිර කරලා ගැට ගහලා තියෙන්නේ මේ භවයට මේ සසරට දස සංයෝජන වලින් ගැට ගසලා එහෙනම් ඉතින් මේකෙන් නිදහස් වෙන්න නම් මේ සංයෝජන ලිහන්න ඕනි මේ සංයෝජන ධර්ම ලිහන්නේ නැතුව නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ එහෙනම් මේ සංයෝජන ධර්ම ලිහන්න අපි මොකක්ද කරගත යුත්තේ ප්‍රඥාව අවදි කරගත යුතුයි නුවණ අවදි කරගත යුතුයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට පමණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා අන්නේ නිසා පින්වතුනි අපි මේ දුක ඇති වුණාට පස්සේ ඒ දුක නැති කරගන්න తాවකාලික විසඳුම් සෙවීම නෙමෙයි කල යුත්තේ මේ දුකට හේතුව සොයන්න නුවණින් ප්‍රඥාවෙන් මේ දුක ඇතිවීමේ හේතුව මොකක්ද කියන එක ධර්මයට ගලපලා අවබෝධ කරගන්න අන්න එතකොට තේරෙනවා මේ දුකට හේතුව තමයි කර්ම භව සකස් කිරීම කර්ම භව සකස් කරන්නේ කවුද මෙන්න මේ උපාදානයේ විසින් උපාදානයේ නිසාමයි අපි කර්ම භව සකස් කරන්නේ උපාදානයක් නැත්තම් කර්ම භව සකස් කිරීමක් තියනවද දැන් මේ උදාහරණයක් ගත්තොත් මේ වටාපත මේ කිසිම කෙනෙක් උපාදානය කරන්නේ නැහැ මොකද මේ ආයත මේ වටාපතෙන් ඇති වැඩක් නැති නිසා හැබැයි පැවිදි කවුරු හෝ මේ වටාපත උපාදානය කරනවද නැද්ද උපාදානය වෙන්න පුළුවන් ඇයි ඒ අවබෝධයක් නැති කෙනෙකුට ඒක උපාදානය වෙන්න පුළුවන් ඇයි ඒ වටාපත මට ඕන මේක මගේ කියන හැඟීමත් එක්ක නමුත් මේ පින්වත් පිරිස දැන් මේ වටාපත ගැන කිසිම උපාදානයක් නැහැ ඇලීමක් බැඳීමක් ගෑරිලාවක් නැහැ එතකොට මේක දැක්කත් නැතත් මේ වටාපත දැක්කත් නැතත් කැඩුනත් බිඳුනත් මොනවා වුණත් තමන්ගේ හිතේ දුක හටගන්නවද දුකක් හටගන්නේ නැහැ එතකොට ඇයි මේ දුක හටගත්තේ නැත්තේ මේකට අයිතිකාරකම අයිතිවාසිකම නොකියපු නිසා මේක මගේ නෙවෙයි කියන තැන හිටියා මට අයිති දෙයක් නෙවෙයි කියන තැන හිතපු නිසා මේකට උපාදානය උනේ නැහැ හැබැයි අපි වෙන දෙයකට දැන් හිතමු තමන්ගේ ගෙයක් දොරක් ගත්තොත් එහෙම ඒකට මොකද අපි වෙන්නේ අපි ඒවට මම මගේ කියලා උපාදානය වෙලා ඉන්නවා ඉන්න නිසා පොඩි දෙයක් හරි වුණොත් එහෙම කලබල වෙනවා අත්ම සංසුන් වෙනවා මොකද වෙන්නේ අර උපාදානයේ තියෙන තැන සිත නිතරම කලබලයි නොසන්සුන් පීඩාකාරී ස්වභාවය වැඩි මෙන්න මේ උපාදානයේ නැති තැන සිත සංසුන් වෙනවා සිත ශාන්ත වෙනවා බොහෝම සංසුන් සිතකින් මේ සම්මුති ලෝකයේ වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා එතකොට පින්වතුනි අපි මෙන්න මේ උපාදාන කියන එක හොඳට
අවබෝධ කරගන්නට ඕන මොකද මේ උපාදානයම තමයි අපි මේ සංසාරේ අරගෙන යන්නේ කාම උපාදාන භව උපාදාන දිට්ඨි උපාදාන මොකක්ද මේ උපාදානයම තමයි අරගෙන යන්නේ ඒතකොට මේ උපාදානයට හේතුව මොකක්ද තණ්හා පච්චය උපාදානං තණ්හාව ආශාව තණ්හාව කියන එක බොහොම සුළුවට ඇති වෙනකොටම ශනිකව අල්ලගන්නේ කවුද උපාදානය තණ්හාව ඇති වෙනවත් එක්කම මොකද්ද කරන්නේ උපාදානයේ විසින් ගිහිල්ලා ඒක තදින් අල්ලගන්නවා තදින් බැඳෙනවා එතකොට මේ තණ්හාව කියන එක පින්වතුනි ඇති වෙන්නේ කොහොමද තණ්හාවට හේතුව මොකක්ද වේදනා වේදනා පච්චය තණ්හා අපි දැන් කලිනුත් කතා කරා ඒක ටිකක් ගැඹුරු තැන මේ තමන්ගේ වේදනා ස්කන්ධය විඳවන්න තියෙන සැප වේදනාව විඳින්න තියෙන කැමැත්ත නිසා තමයි තමන්ගේ සතුට වෙනුවෙන් තමන්ව පිනවන්න තියෙන කැමැත්ත සඳහා තමයි අපි දේවල් අල්ලගන්නේ උපාදානය කරන්නේ කියන එක. එතකොට දැන් බලන්න අපි මේ සුඛ වේදනාවට අපි අසවිලා නැත්තම් මේ සුඛයට අපි කැමති නැත්තම් අපිට මේ ලෝකේ අරමුණු කොයි විදිහට පැවතුණත් අපිට බලපෑමක් තියනවද? බලපෑමක් නැහැ. ඉතින් අපි මේ වේදනාවත් එක්ක සම්බන්ධතාවයක් නැත්තම් සැප වේදනාවට අපි යට වෙලා නැත්තම් සුඛයට යට වෙලා නැත්තම් සුඛ වේදනාව ආස්වාදේ කරමින් ආස්වාදයට අපි යට වෙලා නැත්තම් අපිට කවුරුවත් බැන්නක් කමක් නැහැ කවුරුවත් ප්‍රශංසා කළක් කමක් නැහැ ඇයි ඒ වේදනාව උපාදානය කරගෙන නැති නිසා වේදනාව උපාදානය කරගෙන ඉන්න කෙනෙකුට මොකද වෙන්නේ ප්‍රශංසා කරනකොට හරීම සතුටින් ප්‍රශංසාව පිළිගන්නවා කවුරු හරි නිඳා කරනකොට බනිනකොට මොකද වෙන්නේ ගැටෙනවා තරහ ඇති කරගන්නවා ඇයි ඒ සමන් හැම මොහොතෙම බලාපොරොත්තු වෙන්නේ සුඛ වේදනාවට ආස්වාදයේ විතරයි සුඛ වේදනාවේ ආස්වාදයටයි මේ මුළු ලෝක සත්වයාම බැඳිලා ඉන්නේ මොකකටද මේ සුඛ වේදනාවේ ආස්වාදයට සුඛ වේදනාවේ ආස්වාදය විඳින්න තියෙන කැමැත්ත නිසා තමයි දුක්ඛ වේදනාවත් එක්ක අපි ගැටෙන්නේ නැත්තම් සුඛ වේදනාවට අපි ආශාවක් ආස්වාදයක් කැමැත්තක් නැත්තම් දුක්ඛ වේදනාවට ගැටීමක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ නිසයි මේ වේදනාවේ සැබෑ ස්වභාවයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න කෙනා සුඛ වේදනාවට හැලෙන්නේත් නැහැ දුක්ඛ වේදනාවට ගැටෙන්නේත් නැහැ. එහෙනම් මොකක්ද කරන්නේ? සැපේදී දුකේදී දෙකෙහිදීම සිත උපේක්ෂා සහගත වෙනවා. සැප දුක අරමුණු හමුවේ සිත මධ්‍යස්ත වෙනවා, මැදහත් වෙනවා, උපේක්ෂා සහගත වෙනවා. කොහොමද අපි උපේක්ෂා සහගත වෙන්නේ? නිකම්ම පුළුවන් ද අපිට ඇලෙන ගැටෙන අරමුණු හමුවේ උපේක්ෂා වෙන්න? නිකම්ම උපේක්ෂා වෙන්න පුළුවන් කම නැහැ. ඒකට කියනවා ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව. ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවක් ඇති කරගන්න නම් අපිට මේ ලෝකේ මොන තරම් ප්‍රිය අරමුණු මුණ ගැහුණත් අප්‍රිය අනිෂ්ඨ අරමුණු මුණ ගැහුණත් ඒ සෑම අරමුණකම යථා ස්වභාවය දකින්නට ඕන. මොකක්ද යථා ස්වභාවය? හේතුඵල ධර්මතාවය. දැන් අපි කලින් උදාහරණෙම ගමු. අපි කිව්වා යම් කිසි කෙනෙක් සුඛ වේදනාවට පැවතිලා යට වෙලා ඉන්නකොට තමන්ව කෙනෙක් ප්‍රශංසා කරන විට ප්‍රශංසාවට කැමති ප්‍රශංසාවට ඇලෙනවා. හැබැයි නින්දාවට ගැටෙනවා කියලා.
එතකොට මෙන්න මේ ප්‍රශංසා කරන වචන ටිකක් නිඳා කරන වචන ටිකක් අරගෙන මෙන්න මේ වචන ටිකේ යථා ස්වභාවයයි අපි මෙනෙහි කළ යුත්තේ. කවුරු හරි අපිව ප්‍රශංසා කරනකොට කොහොමද අපි දකින්නට ඕන? දැන් ශබ්දයක් ඇවිල්ලා කනේ වදිනවා. ඒ ශබ්දේ කනේ වදිනකොටම සෝත විඥානය හටගන්නවා. ශබ්දයක් දැනගන්න සිතක් පහළ වෙනවා. එතකොටම ඔන්නේ ශබ්දය හඳුනගන්නවා. සෝත විඥානය තුලින් හඳුනගන්නවා. ආ මගේ ಗುಣ කියනවා. මට ප්‍රශංසා කරනවා. මේ පුද්ගලයා මෙහෙම ප්‍රශංසා කරනවා කියලා අපි මොකද කරන්නේ? ඒ සංඥාවෙන් ඒ ශබ්ද සංඥාව අපි හඳුනගන්නවා. ඒ ශබ්ද සංඥාව හඳුනගෙන අපි මොකද කරන්නේ? ඒ ශබ්ද සංඥාවට බැඳෙනවා, උපාදාන වෙනවා. ඒ කියපු ශබ්ද ටිකට අපි බැඳිලා උපාදානය වෙලා සතුටු වෙලා නැවත නැවත ඒ ශබ්ද ටික මෙනෙහි කරන්න කැමතිද නැද්ද? කැමති. ඇයි ඒ? අර සුඛයක් වේදනාවක් තමන්ගේ හිතට ඇති වෙනවා. තමන්ව ප්‍රශංසා කරපු වර්ණනා කරපු වචන ටික නැවත නැවත මතක් කරනකොට තමන්ගේ වේදනා ඡන්දය පිනවීමක් සතුටු කරවීමක් එතන සිදු වෙනවා. අන්න ඒ නිසායි අපි අර සංඥාව උපාදානය කරගෙන ඒ සංඥාව නැවත නැවත මතක් කර කර සතුටු වෙන්නේ ඇයි? වේදනා ඡන්දය පිනවීමට තියෙන කැමැත්ත. එතකොට ඒකම අනිත් පැත්ත. කවුරු හරි අපිට බැනපු දෙයක්. ඒ වචන ටික මතක් වෙනකොට එතෙන්දිත් මොකද්ද වෙලා තියෙන්නේ? ශබ්ද ටිකක් කනේ වැදුණා. සෝත විඥානය ඇති වුණා. තමන්ට මේක බැන්නා දෝෂාරෝපණය කරා කියන සංඥාව හිතේ ඇති කරගත්තා. ඒකට තියෙන අකමැත්තත් එක්ක ගැටීම හදාගන්නවා. නමුත් මේ සිදුවීම් දෙකේම මූලික ක්‍රියාදාමය මොකක්ද? සංඥාව හදන්නට පෙර සිද්ධ වෙච්ච ක්‍රියාදාමය. බැන්නා කියලා ගත්තෙත් වචන ටිකක්, වර්ණනා කළා කියලා ගත්තෙ වචන ටිකක්. ඒ වචන කියලා කියන්නේ මොනවද? ශබ්ද ටිකක්. දැන් මේ මම මේ වෙලාවේ කතා කරනකොටත් පිට වෙන්නේ මොනවද? ශබ්ද ටිකක්. එතකොට දැන් මේ ශබ්ද ටික මොකද වෙන්නේ? මේ මොහොතේම ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. එතකොට කෙනෙක් අපිට බනිනකොට මොකද වෙන්නේ? ඒ ශබ්ද ටික ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. ඒ වගේම කෙනෙක් අපිව ප්‍රශංසා කරනකොට මොකද වෙන්නේ? සෝත විඥානය තුලින් මේ ශබ්ද ටික ඇති වෙලා ඒ ශබ්ද ටික ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. එහෙමනම් බලන්න පින්වතුනි, මෙතන වෙනසක් තියෙනවද? අපිට කෙනෙක් බනිනකොට ශබ්ද ටික කනේ වදිනවා, සෝත විඥානය ඇති වෙනවා. ඒ ශබ්ද සංඥාව ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. කෙනෙක් අපිව ප්‍රශංසා කරනකොට වර්ණනා කරනකොටත් මොකද වෙන්නේ? ශබ්ද ටික කනේ වදිනවා, සෝත විඥානය ඇති වෙනවා. ඒ ශබ්ද සංඥා ටික ඇතිවි ඇතිවි නැතිවි නැතිවි නිරුද්ධ වෙවි යනවා. එතකොට දැන් මේ වෙලාවේ මේ අය ධර්ම ශ්‍රවණය කරනවා. දැන් මොකද වෙන්නේ? දැනුත් මේ ශබ්ද ටික කනේ වදිනවා, සෝත විඥානය පහළ වෙනවා. ඒ සෝත විඥානයත් මේ මොහොතේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි ඉන්නවා. එතකොට දැන් මේ අවස්ථා තුනේදී මොකක්ද අපිට අල්ලන්න තියෙන්නේ? නින්දා කරපු අපහස කරපු තැන ඒ ශබ්ද ටිකද අල්ලන්නට ඕන? එහෙම නැත්නම් අපිට ප්‍රශංසා කළ වර්ණනා කරපු අවස්ථාවේ ඇති වෙච්ච ශබ්ද ටිකද අල්ලන්නට ඕන? දැන් මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ ඇති වෙලා නැති වෙලා යන ශබ්ද ටිකට අපි අල්ලා ගත යුත්තේ. මේ අවස්ථා තුනේදීම අල්ලා ගත යුත්තා නැහැ. අන්න එතනයි තියෙන්නේ පරමාර්ථ සත්‍යය. අපි මතු කරගත යුතු පරමාර්ථ සත්‍යය එතන. එතකොට මේ සෑම මොහොතකම වෙන්නේ මොකක්ද?
මේ ශබ්ද සංඥා ටික ඇතිවි ඇතිවි නැති නැතිවි නිරුද්ධ වී යාම පමණයි. එතකොට මේ මුළු ජීවිත කාලය පුරාම අපි මොන තරම්නම් ප්‍රශංසා වර්ණන අහන්නට ඇද්ද? මේ ජීවිත කාලය පුරාම මොන තරම් නින්දා අපහස අහන්නට ඇද්ද? මේ මුළු ජීවිත කාලය පුරාම මොන තරම් බන අහන්නට ඇතිද? කොහොද දැන් ඒවා? එකක්වත් තියනවද? ඒ ශබ්ද සංඥා එකක්වත් දැන් නැහැ. ඒ හැම දෙයක්ම ඒ ඇති වෙන මොහොතේම ඒ ෂණය තුලම ඇති වෙලා නැති වෙලා ගියා. හැබැයි ඔතන මොකද අපි කරේ? සමහර දේවල් අපි අල්ලගෙන උපාදානය කරගත්තුවා. මේක ඇතුලේ පිට ඇතුලේ ගොඩ ගහගෙන කර්ම භව ගොඩ ගහගෙන පුරවගෙන කඳු ගණන් තියන් ඉන්නවා. මොකටද? දුක විඳින්න තියෙන ආසාවට. දුක්ඛ සත්‍යයට මිනිසුන් ඒ තරම් ප්‍රියයි. දුක්ඛ සත්‍යයට මේ සංසාරයට වැටෙන්න තියෙන කැමැත්තට පුළුවන් තරම් කඳු ගණන් අල්ලගෙන සංස්කාර ගොඩවල් ගොඩ ගහගෙන ඉන්නවද නැද්ද? ගොඩ ගහගෙන ඉන්නවා. එතකොට මොන තරම් මෝඩකමක් සිතේ ක්‍රියාත්මක වෙනවද? මොන තරම් අවිද්‍යාවක් සිත තුළ ක්‍රියාත්මක වෙනවාද කියන එක තම තමන්ටම තම තමන් පිළිබඳ අවබෝධයකට එන්න ඕන. එතකොට බලන්න අපි කතා කරේ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව ඇති කරගන්නේ කොහොමද කියන එක. එතකොට මේ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව ඇති කරගන්න නම් මොකක්ද අපි කළ යුත්තේ? මෙන්න මේ සෑම අරමුණකම අපි උදාහරණයට ගත්තේ ශබ්දයක්නේ. එතකොට මේ ශබ්දයක් ඇහිලා ඒ මොහොත තුල සංඥා හට ගන්නකොට අපි නුවණින් මොකක්ද දකින්නට ඕන? මේ ශබ්ද ටිකක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාම පමණයි. සෝත විඥාන ටිකක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාම පමණයි. ශබ්ද සංඥා ටිකක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාම පමණයි. එතකොට අපිට අල්ලන්න දෙයක් තියෙනවද? ඇලෙන්න දෙයක් තියෙනවද? බැඳෙන්න දෙයක් තියෙනවද? උපාදානය කරන්න දෙයක් තියෙනවද? උපාදාන කරන්න දෙයක් නැහැ. අන්නේ විදිහට අපේ ඒ අරමුණු වල යථා ස්වභාවය. යථා ස්වභාවය කියලා කියන්නේ මොකක්ද? හේතුඵල ධර්මතාවය. කන් දෙක ඇහුණු නිසා, බාහිර ශබ්දයක් තිබුණු නිසා කනත් හේතුවක් වුණා, බාහිර ශබ්දයක් හේතුවක් වුණා. ඒ හේතු මත සෝත විඥාණය හටගත්තා. කනයි ශබ්දයයි සෝත විඥාණයයි හේතු කරගෙන ශබ්ද සංඥාව ඇති වුණා. එතකොට ශබ්ද සංඥාවත් හේත් ඵලයක්. ශබ්ද සංඥාව ඵලයක් වෙන්නේ ඒකට හේතු මොනවද? කන, ශබ්දය, සෝත විඥාණය. එතකොට මෙන්න මේ විදිහට බලනකොට ඵලය Tamanට පැහැදිලිව පේනවා, හේතුව පේනවා. එතකොට හේතුව නිසා ඵලයක් හටගත්තා. හේතුව නැති වෙලා යනකොට ඵලයක් නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ හේතුඵල ධර්මතාවය යමෙක් දකිනවනම් එතන දකින්නේ මොකද්ද? අනාත්මය. අනාත්මය දකින්නේ. හේතුඵල ධර්මතාවය තුල පාලනය කරන කෙනෙක් ඉන්නවද? කන තමන් පාලනය කරාද? ශබ්දේ තමන් පාලනය කරාද? සෝත විඥානය සිත ඇති කරගත්තද? නෑ. තමන් විසින් ඇති කරගත්තු දෙයක් නෙවේ. හේතුන් මත ඇති වෙලා හේතු නැති වෙනකොට නිරුද්ධ වී යන දෙයක්. එතකොට මෙන්න මේ අනාත්ම ධර්මතාවය දකිනකොට අපිට ඇති වෙන්නේ මොකක්ද? සිතේ උපේක්ෂාවක් පමණයි. හැබැයි මේ යථාර්ථය, පරමාර්ථය, අනාත්ම ධර්මතාවය, මේ හේතුඵල ධර්මතාවය දකින්නේ නැතුව පිට මැදහත් කරගන්න බෑ. නිකම්ම මම මැදහත් වෙනවා, මැදහත් වෙනවා, මැදහත් වෙනවා කිව්වට ඒක මෝඩ උපේක්ෂාවක්. මොකද එතන හරි ඥානාන්විත උපේක්ෂාවක් නෙමෙයි. తాවකාලික යට කරගත්තට ඒ ක්ලේශය නැවත කොයි වෙලාවේ හරි මතු වෙන්නට පුළුවන්. ඒ නිසා අපි අරමුණු කෙරෙහි උපේක්ෂාවිය යුත්තේ කොහොමද? ඥාන සංප්‍රයුක්තවමයි. අපි මේ ලෝකේ සෑම අරමුණක් කෙරෙහිම උපේක්ෂාව ඇති කරගත යුතු වෙන්නේ. අන්න ඒ නිසා අපි මොකක්ද කළ යුත්තේ?
හැම මොහොතකම අපේ ජීවිතයට මේ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව දියුණු කරගත යුතු වෙනවා. ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව දියුණු කරන කෙනෙක්ගේ සිතේ තණ්හාව අඩු වෙනවා. තණ්හාව අඩු වෙනකොට උපාදාන අඩු වෙනවා. එතකොට අපි වේදනාවට ඇලෙන්නේ බැඳෙන්නේ වේදනාව උපාදානය කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපිට පටිච්ච සමුප්පාදය ආසස්සට බලාගෙන යනකොට අපිට තේරෙනවා මේ දුක හටගන්නේ නිකම්ම නෙමෙයි. හේතු රාශියක ඵලය. දුක කියලා කියන්නේ මහා හේතු රාශියක ඵලය. එතකොට අපි දැන් කතා කරගෙන ආවේ වේදනා පත්‍ය තණ්හා කියන තැනට. එතකොට මේ තණ්හාවටත් හේතු තියෙනවා. මොකද්ද මේ තණ්හාවට හේතුව? වේදනාව. වේදනාවටත් හේතු තියෙනවා. මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය පස්ස පත්‍ය වේදනා. එතකොට මේ ස්පර්ශයටත් හේතු තියෙනවා. මොකද්ද? සලආයතන. සලආයතන පත්‍ය පස්සෝ. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිව කය සිත කියන මෙන්න මේ ආයතන තියෙන නිසා තමයි අපි යම් කිසි රූප ශබ්ද ගන්ධ අරමුණු සමග ස්පර්ශ වෙන්නේ ඇයි? මෙන්න මේ ආයතන තියෙන නිසා. දැන් අපිට කන් ඇහෙන්නේ නැත්නම් සෝත ආයතනේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කවුරු බැන්නා කවුරු හොඳ කිව්ව අපිට ප්‍රශ්නයක් තියනවද? දුක් වෙනවද අපි? නෑ. ඇයි? කන් ඇහෙන්නේ. කන් ඇහෙන්නේ. එතකොට මෙන්න මේ හේතුව තියෙන නිසා. එතකොට මෙන්න මේ මොකක්ද හේතුව? ආයතන හේතුවක් වෙනවා ස්පර්ශයට. පස්සේ ඇති වෙන්න ආයතන හේතුවක් වෙනවා. මේ ආයතන වලට හේතුත් තියෙනවා. ආයතන හටගන්න හේතු තමයි නාම රූප. මේ නාම රූප හටගන්න හේතුව මොකක්ද? විඥාණය. එතකොට මේ විඥාණයට හේතුව මොකක්ද? සංස්කාරය. එතකොට නාම රූප වලට හේතුව කියලා කියන්නේ මේ එතන විඥාණය කියලා කියන්නේ ප්‍රතිසන්ති විඥාණය. මේ චක්කුසෝත ගාන විඥාන නෙමෙයි. එතනදි කතා වෙන්නේ පටිච්ච සමුප්පාදයේ කුල මේ නාම රූප වලට හේතුව තමයි විඥාණය ප්‍රතිසන්ති විඥාණය. ප්‍රතිසන්ති විඥාණය යම් ආත්ම භාවයක පහළ වුණු නිසා තමයි එතන ඉඳන් නාම රූප පහළ වෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රතිසන්දි විඥාණයට හේතුව මොකද්ද? සංස්කාර. සංස්කාර. එතකොට මේ සංස්කාර නිසා තමයි ප්‍රතිසන්දිය ලැබෙන්නේ. මේ සංස්කාර නිසා තමයි ගිහිල්ලා තව තැනක ප්‍රතිසන්දිය පහළ වෙන්නේ, ප්‍රතිසන්දියක් උප්පත්තියක් ලබන්නේ. එතකොට මේ සංස්කාරවලට හේතුව මොකද්ද? අවිද්‍යාව. බලන්න මේ පටිච්ච සමුප්පාදයේ යම් කිසි කෙනෙක් හරියට අවබෝධ කරගන්නවා නම් ඒකම ඇති කෙනෙකුට සංසාර දුකෙන් නිදහස් වෙන්න, නිර්වාණ අවබෝධය කරන්න මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමම ප්‍රමාණවත් වෙනවා. එතකොට මෙන්න මේ අවිද්‍යාව, චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදක්කම, ඒ වගේම සක්කාය දිට්ඨිය තුල ආත්ම දෘෂ්ටියක මම මගේ කියලා බැසගෙන ඉන්න වැරදි දෘෂ්ටිය තමයි මේ අවිද්‍යාව වෙන්නේ. ඒ වගේම මේ සංස්කාර ලෝකේ යථා ස්වභාවය දන්නේ නැතිකම, මේ සියලු සංස්කාර ලෝකය අනිත්‍ය වශයෙන් අවබෝධ කරලා නැති හින්දා, සියලු සංස්කාර ලෝකය දුකක් වශයෙන් අවබෝධ නොකරපු නිසා, සියලු සංස්කාර ලෝකය අනාත්ම වශයෙන් අවබෝධ නොකරපු නිසායි අපේ සිතේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යා පත්‍ය සංඛාරා, අවිද්‍යා පත්‍ය පුඤ්ඤාභි සංඛාරා, අවිද්‍යා පත්‍ය අපුඤ්ඤාභි සංඛාරා, අවිද්‍යා පත්‍ය ආනිඤ්ඤාභි සංඛාරා. මෙන්න මේ අවිද්‍යාව නිසා පුළුවන් තරම් මොකද කරන්නේ? පින් කර කර මේ භවයට, සංසාරයට, සැපයට මැලෙනවා. පුඤ්ඤාදි සංස්කාර උපාදානය කරන්නේ අවිද්‍යාව නිසා. එතකොට අපි අකුසල් කරන්නේ. අපුඤ්ඤාදි සංස්කාර කියන එකනේ අකුසල්. එතකොට අපි පුළුවන් තරම් අකුසල් කරන්නෙත් ඇයි? අවිද්‍යාව නිසා. ආනිජාදි සංස්කාර
බොහෝම අමාරුවෙන් ධ්‍යාන සිත් උපදවාගෙන ඒ ධ්‍යාන සිත් වලට සමහර අය උපාදානය වෙනවා. එතකොට මෙන්න මේ උපාදානය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට දැන් අපිට හොඳට පැහැදිලි වෙන්න ඕන මේ දුක කියන එක කොහොමද දෙහෙනා. පටිච්ච සමුප්පන්න දෙයක්. මේ දුක කියලා කියන්නේ මොකක්ද? එහෙනම් අපි මේ දුකයි දුකයි කිය කිය ඉන්නවනේද? මේ භවයේ දුකයි, ඉපදීම දුකයි, ජීවත් වීම දුකයි, දුකයි 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 කිය කිය ඉන්න කියලා බුද්ධ දර්ශනේ කොතනකවත් නැහැ. දුක අවබෝධ කරගන්න මාර්ගයයි මේ බුදුදහම තුල තියෙන්නේ. දුක අවබෝධ කරගන්න මාර්ගය බුදුරජාණන් වහන්සේ හේතු සහිතව බොහෝම පැහැදිලිව හේතු සහිතව මේ දුක හටගන්න ආකාරය මේ පටිච්ච සමුප්පාදය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. එතකොට මෙන්න මේ අච්චේල කස්සප බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නය තමයි මේ දුක කියලා කියන්නේ තමන් විසින් ඇති කරගත්තක්ද, අනුන් විසින් ඇති කරපු දෙයක්ද, තමනුයි අනුනුයි එකතු වෙලා ඇති කරපු දෙයක්ද, එහෙම නැත්නම් අදිච්ච සමුප්පන්න ඉබේ පහළ වෙච්ච දෙයක්ද, එහෙම නැත්නම් මේ ලෝකේ දුකක් කියලා දෙයක් නැද්ද? මේ සියලු ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දීපු එකම පිළිතුර තමයි මෙන්න මේ පටිච්ච සමුප්පාදය. මේ පටිච්ච සමුප්පාද චක්‍රය තුල, මේ පටිච්ච සමුප්පාද න්‍යාය තුල මෙන්න මේ දුක්ඛ සත්‍ය හට ගන්න ආකාරය. මෙන්න මේ දේශනාව අචේල කස්සපයන් අහගෙන ඉඳලා බොහෝම සන්තෝෂයට පත් වුණා. ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා භවත් ගෞතමයන් වහන්සේ යටිකුරු වෙලා තිබ්බ දෙයක් උඩුකුරු කරලා පෙන්නවා වගේ මේ දේවල් මට අවබෝධ වුණා. ඒ වගේම ඇත්තටි කෙනෙකුට බොහෝම හොඳින් රූප පෙනෙනවා වගේ මගේ හිතට මේ අවබෝධයන් ඇති වුණා. මම මේ බුද්ධ රත්නයේ කෙරෙහි, ධම්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි අවබෝධයෙන්ම සරණ යමින් මම මේ සසුන් ගත වෙනවා. මාව මේ ශාසනය තුල ශාසනික ප්‍රවෘජාවට ඇතුළු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ අච්චේල කස්සපයන් ඒ වෙලාවෙ ඉල්ලීමක් කරා. මේ තුලින් පින්වතුනි අපිට පැහැදිලි වෙන්නේ මේ ධර්මය මොනතරම් අපි ගැඹුරු නුවණකින්, විදර්ශනා නුවණකින්, ගැඹුරු ප්‍රඥාවකින් විමස විමසා අවබෝධ කරගත යුතුද කියන එක. එහෙම නැතුව අපි ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා කිය කී හිතියටනම් දුක අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. දුක අවබෝධ කරගන්න නම් දුක පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක යෙදෙමින් ගැඹුරු නුවණකින්, ගැඹුරු ප්‍රඥාවකින් ඒ ධර්මතාවයන් අවබෝධ කරගත්තොත් විතරයි අපිට මේ දුකෙන් නිදහස් වෙලා මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැකලා සමුදය සත්‍ය ප්‍රහාණය කරලා නිරෝධ සත්‍ය සාක්ෂාත් කරමින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ මේ ධර්මයේ ගැඹුරු නුවණකින්, විදසුන් ඇසකින් දකින අයට පමණයි. ඒ නිසා මේ හැම කෙනෙක්ම දුක පිළිබඳ අවබෝධය දියුණු කරගන්න විට මෙන්න මේ විදිහට මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන ආකාරයට මේ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපාගෙන තමන් තුළින් අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වීමට වීරිය වඩන්න. හොඳයි මේ පින්වත් පිරිස මෙතෙක් වේලාම ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඒ ජනිත කරගත්තා වූ අසීමිත කුසල ශක්තිය මේ සෑම සියලු දෙනාටම හැකිතාක් ඉක්මනින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන බුදුපසේ බුදු මහරහත් උත්තමයාණන් වහන්සේලා නිවි සැනසී වදාළ පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම
මේ සියලුම කුසල ධර්මයන් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අප හැම දිනාම ජනිත කරගත්තා වූ අසීමිත කුසල ශක්තිය මේ ලෝකයට සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය ආදී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටද මේ පලාතට මේ ගමට මේ ස්ථානයට අධිග්‍රහිත සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටද තම තමන්ට හිතකාමීව කටයුතු කරන සියලු ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටද මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපි චිත්ත ප්‍රීතියෙන් යුක්තව අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීම තුලින් උන්වහන්සේලාගේද දිව්‍ය සම්පත් තව තවත් වඩා වර්ධනය වේවා. උන්වහන්සේලාද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින්ම සැනසෙත්වා කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඔබ අප සෑම සියලු දෙනා නමින්ම අනන්ත සංසාරෙහි පටන් මේ මොහොත දක්වාම තම තමන් නමින් මිය පරලව ගිය සියලුම සංසාරගත ඥාති හිත මිත්‍රාදීන්ටද මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම පරලොව ජීවිත සැපවත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින්ම සැනසෙත්වා කියන අපි මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුච්ඡතු.